ക്രിക്കറ്റ് വേൾഡ് මේ ආණ්ඩුව එන්න දෙන්නෙත් නැහැ, ක්‍රීඩාමැතිවරු එන්න දෙන්නෙත් නැහැ. ප්‍රේක්ෂකයෝ කියයි එන්න කියලා, මේ රටේ 99%ක් කියයි මට එන්න කියලා. බාප්පා ජනාධිපති වෙලා ඉන්න, තාත්තා අගමැති වෙලා ඉන්න, ක්‍රීඩාමැතිවරයාට නාමල් මහත්තයාට මේක කරන්න බැරි නම් මහත්තයෝ මේක වෙනස් කරන්න කාටවත් බැහැ. මගේ කාලේ මේ වගේ ක්‍රීඩකයෝ හිටියනම් අද වෙනකොට ඔය ක්‍රීඩක තුන්දෙනාම දක්ෂම ක්‍රීඩකයෝ බවට පත් වෙනවා. ඒ වගේම සමහරලාට කනේ පාරවල් දෙක තුනකුත් වදින්න පුළුවන්. The news reporter. ගොඩක් අය මත ප්‍රකාශ කරලා තිබ්බා මේ මේ ක්‍රීඩකයන්ගේ මේ විනය විරෝධී හැසිරීම සම්බන්ධයෙන් එංගලන්තයේ සිදුවීම ඔබතුමා නායකයා වුණා නම් නායක වෙලා හිටපු කාලේ මේ දේ වුණා නම් ඔවුන්ට සිදුවෙන දේ හිතා ගන්නවත් බෑ කියලා. ඇත්තරම ඔබතුමා නායකයා වෙලා ඉන්න කාලේ ක්‍රිකට් නායකයෙක් වෙලා ඉන්න කාලේ මේ සිදුවීම වුණා නම් මොකක්ද ඔබතුමා ගන්න ක්‍රියාමාර්ගය? මගේ කාලේ මේ වගේ ක්‍රීඩකයන්ට ඔය වගේ අයාලේ යන්න දෙන්නේ නැහැ. ඔය වගේ ප්‍රශ්න එන්නෙත් නැහැ. ක්‍රීඩකයන්ගේ විනය මීට වඩා හදනවා. ඒ වගේම ක්‍රීඩකයන් ඔය මාධ්‍යත් එක්ක මොකද සෝෂල් මීඩියා එක්ක ක්‍රීඩා කරන්න මම දෙන්නේ නැහැ. මේකේ දරුණුම තත්ත්වය ඒගොල්ලන්ගේ Facebook වෙයි මොකද Instagram වෙයි මෙවනේ ඒගොල්ලෝ කරන්නේ ක්‍රිකට් ගහන්නේ නැහැ අනිත් හැමදේම කරන්නේ. මොකද්ද පරිපාලනය කරලා තියෙන්නේ? කටපියාගෙන ඉන්නවා. මොකද පරිපාලනට ඕනේ ජනප්‍රිය වෙන්න. මගේ කාලේ මේ වගේ ක්‍රීඩකයෝ හිටියනම් අද වෙනකොට ඔය ක්‍රීඩක තුන්දෙනාම දක්ෂම ක්‍රීඩකයෝ බවට පත් වෙනවා. ඒ වගේම සමහරලාට කනේ පාරවල් දෙක තුනකුත් වදින්න පුළුවන්. හැබැයි ඔය මගේ කණ්ඩායම හිටපු අයටත් මම කනේ පාරක් දෙකක් තුනක් ගහලා ඇති. හැබැයි ඒගොල්ලෝ අදත් ඒ ගැන කතා කරන්නේ ආදරේ. මොකද අද මේ தත්ත්වයට පත් වෙන්න ප්‍රධාන හේතුව අපි කල්පනා කරන්න ගෙදරක තාත්තා අම්මා වැරදි දේ කරනවා නම් කොහොමද අපි ක්‍රීඩකයන්ට කියන්නේ හරි දේ කරන්න කියලා? අපේ පරිපාලනයේ තියෙන දුර්වලතාවයල් ඔක්කොම බලාගෙන ක්‍රීඩකයෝ හිනා වෙවි ඒගොල්ලන්ට ඕන දේ කරනවා. ක්‍රිකට් පරිපාලනයට මොකද ක්‍රීඩකයන්ට දඬුවම් කරන්න බෑ? ඒගොල්ලෝ ඉස්සෙල්ලා ඒගොල්ලන්ට දනුවම් කරන් ඉන්න ඕනේ. ඉතින් මේ පරිපාලනය ගැන මම හිතන්නේ මම 2000 ඉඳලා කතා කරා. මම කිව්වා මේ தත්තර යනවා කියලා. මම ඉස්සරහට කියනවා අනිත් වනාවකියත් මම කියනවා ඊළඟ ඕවර් 50 තරගාවලියට අපි යනකොට ක්වොලිෆිකේෂන් තරගාවලියට ගහන්න වෙනවා 20 වගේ. ඒ தත්තර තමයි යන්නේ. පිටරට පුහුණු කාර්යෝ ගෙනල්ලා තියෙනවා. මොනවද වෙලා තියෙන්නේ? ඇයි අපේ ළමයි නැද්ද? අපේ හොඳ මේ පරණ ක්‍රීඩකයෝ නැද්ද? ඔය ඉන්න අපේ කී දෙනෙක් ඉන්නවද මේ රටේ මේ පුහුණුකම් වලකම් කරන්න? දැන් චමින්ද වාස් ගියා එංගලන්තෙට, වේගපන්දු යවන්නන්ගේ ලොකු වෙනසක් අපිට පේනවා. ඇයි ඒ? එතකොට චමින්ද වාස් පහුගිය කාලේ කොච්චර නරක විදිහට ක්‍රිකට් පරිපාලනය සැලකුවේ? අමතිවරය කොයි විදිහට සැලකුවේ? අද බලන්න කොච්චර දක්ෂ මේ පුහුණුකරුවෙක්ද. ඒ වගේම අපේ කොච්චර හොඳ දක්ෂ පුහුණුකරුවෙ මේ රටේ හිටියද? හැබැයි අපි පිට රටින් ගේන ඕන කුණු ගොඩක් වැඳලා ගෙනල්ලා ඒගොල්ලෝ සල්ලි ටිකක් අරගෙන ඒගොල්ලෝ යනවා. අපිට හම්බ කරගන්න දේකුත් නැහැ. අපේ ක්‍රිකට් වලට හම්බ වෙන්නෙත් නැහැ. ක්‍රීඩකයන්ට හම්බ වෙන්නෙත් නැහැ. අපේ හොඳම ටික මොකද වෙන්නේ? පිටරටවල් වලට යනවා. මම දැකලා ඊයේ පෙරේද රංගන හේරත් යනවා බංගලාදේශයට. එතකොට අපේ අනිත් හුඟක් අය ඉන්නවා එළියට. මේ හොඳට කල්පනාකාර කරන්න පුළුවන් අය ඉන්නවා. ගුරුසිංහ වගේ අය වෙලෝල දැම්ම. සනත් ජයසූරිය හිටිය තේරුම් කමිටුවේ අයින් කරා. මොකද කෙලින් වැඩ කරන්න ඕනේ. ඒගොල්ලන්ට ඕනේ ඒගොල්ලන්ගේ ඕනේ කණ්ඩායම ගස්සන්න, ඒගොල්ලන්ගේ යාළුවෝ ගස්සන්න, එහෙම නැත්නම් තව කවුරු හරි කිව්වෝ එක්කෙනෙක් ගස්සන්න. මේ ක්‍රිකට් අද ගිහිල්ලා තියෙන්නේ මේ ක්‍රිකට් ක්‍රීඩකයන්ට විතරක් බයින්න එපා. මම ප්‍රේක්ෂකයන්ට කියන ක්‍රිකට් ක්‍රීඩකයන්ට විතරක් බයින්න එපා. ක්‍රිකට් ක්‍රීඩකයන් වැරදි වෙනකොට අපි බයිමු. අපි හදාගන්න බලමු. මොකද අපේ රටේ ක්‍රිකට් ටැලන්ට් එක තියෙන්නේ හරි අතලොස්සක. අපි අතලොස්ස හරි පරිස්සම් කරන්න ඕනේ. ඒගොල්ලන් හරි මග යවන්න ඕනේ. අම්මා තාත්තා වැරදි කරනකොට අම්මා තාත්තා හැම වෙලේම දරුවෝ වැරදි කරනකොට දරුවෝ හදාගෙන යන්නේ ගහලා හදාගන්නවා. අපි ඒ தත්ත්වෙ නෙමෙයි අද තියෙන්නේ. අද බොරුවට මාධ්‍යයට එක එකව ඇවිල්ලා කියනවා මේ බිස්නස් ක්ලාස් එකක් නැතු ඉකොනොමික් ක්ලාස් එකක කියලා. මොකද්ද ඒකේ ලොකුකම තියෙන්නේ? එහෙම නෙමෙයි. දඬුවම් දෙන්න ඉස්සෙල්ලා දරුවෝ ඒ ළමයිව වැරදි කර කවුද ක්‍රිකට් පරිපාලනේ? ඔයක ළමෙක් වැරද්දක් කළා මාස 3කින් ඒ වැරද්ද නිවැරදි කරා. තව ළමෙක් ලොකු වැරද්දක් කරා ඒ ළමයාට කවුන්සලින් යන්න කිව්වා. මම දන්න හැටියට ඒව එකක්වත් කරේම නැහැ. මොකද තමන්ගේ ක්‍රීඩා සමාජයේ අයව ඕන වැරද්දක් කරත් තමුන් කණ්ඩායමේ ඉන්නවා. මෙන්න මේ தත්ත්වය තමයි අද අපිට විනාශයකට පත් වෙලා තියෙන්නේ. ඒකින්ද ප්‍රේක්ෂකය කලබල වෙන්න එපා. මෙතන මේ ගහක අත්තක් නෙමෙයි මෙවලා තියෙන. මේ ගහම වෙනසිලා තියෙන්නේ. ගහම බැක්ටීරියාවක් ගිහිල්ලා තියෙන. ගහම ගලවන්න ඕනි. මම ඒකයි නැවතවරක් මම කියනවා. ඔය හැමදේම කතා කරන ප්‍රජාතන්ත්‍රවාදයේ ඩිමොක්‍රසි ගැන කතා කරන්න යන්න එපා. ක්‍රීඩාව හදන්න මේ ක්‍රිකට් පරිපාලනය වෙනස් කරන්න. අතුරුපාලක මණ්ඩලය පත් කරන්න. කරලා විවස්ථාව වෙනස් කරන්න, ඡන්ද ප්‍රමාණය අඩු කරන්න අපි මෙව කියලා තියෙනවා එන එන ක්‍රීඩාමැතිවරයන්ට. හැබැයි අවාසනාවකට වගේ මේ ක්‍රිකට් පරිපාලනයේ ඉන්න හැමදාම ඉන්න මිනිස්සු ටික එන ඕනම ක්‍රීඩාමැතිවරයෙක්ව අල්ලගන්නේ කොහොමද මොනවද කරන්න කියලා නම් මට කියන්න බෑ. හැබැයි ඒක තමයි ඇත්ත තත්ත්වේ.
අපි බලාපොරොත්තු වුණා මේ අලුත් ක්‍රීඩාමතිවරයාත් ඇවිල්ලා ලොකු වෙනසක් කරන්න හදනවා කියලා. එයාත් පහුගිය කාලවලවල ක්‍රීඩාමතිවරුන්ට වඩාත් වඩා නරක වෙලා තියෙනවා. මම නම් කියනවා නාමල් රාජපක්ෂ ඇමතුමා අද ෆේල් කියන එක ක්‍රිකට් ක්‍රීඩාවෙන් ෆේල්. අනිත් ක්‍රීඩාවලිනුත් ෆේල් කියන එක මම කියන්න යන්නේ නැහැ. දැම්මම මම ඒක පස්සේ කියන්න. නමුත් ක්‍රිකට් ක්‍රීඩාවට එතුමා කරලා තියෙන යහපතක් නෙමෙයි. මම එක දෙයක් දන්න ඔබතුමා අහුව ප්‍රශ්නය. මම හිටියනම් මට කවදාවත් ක්‍රිකට් ක්‍රීඩාවට මේ ආණ්ඩුව එනකන් ඉන්න දෙන්නේ නැහැ. මොකද ඒගොල්ලෝ දන්න මම ආව ක්‍රිකට් ක්‍රීඩාව හදනවා කියලා. මේගොල්ලන්ට ක්‍රිකට් ක්‍රීඩාව හදන්න කිසිම ඕන කමක් නැහැ. ඒගොල්ලන්ට වෙන වෙන ක්‍රීඩාවල් තියෙනවා හදන්න. ඒගොල්ලන්ගේ ඔළුවේ තියෙන වෙන ක්‍රීඩාවල් හදන්න. මම දැක්ක පහුගිය කාලේ වෙච්ච දේ මම ඒව හරි වෙලාවට කියන්න මම මෙව්ව පෞද්ගලිකත්වයෙන් කතා කරනවා නෙමෙයි. ක්‍රිකට් ක්‍රීඩාවන්ට හදන්න ඕනි ඇමතිවරයෙක් නෙමෙයි ඇවිල්ලා තියෙන්නේ. එක එක දක්ෂ ළමයි දාලා තියෙනවා. අරවින්ද සිසිලව දාලා තියෙනවා. හොඳයි. අපි ඒව නැහැ කියන්නේ නැහැ. සංගක්කාරී ඉන්නවා, මහේලජාවදෙන් ඉන්නවා, මුරලී ඉන්නවා, මහානාම ඉන්නවා, මහේලී ඉන්නවා, ඔක්කොම හොඳයි. හැබැයි කවුද මේවට වගකීම ගන්නෙ? ක්‍රීඩා ඇමතිවරයා කියනවා මම ටෙක්නිකල් කමිටි එකක් දාලා තියෙනවලු. තේරම් කමිටුව කියනවා මම තෝරන්නේ ටෙක්නිකල් කමිටිව කියන එක. එතකොට කවුද මේකේ අන්තිම වගකීම ගන්න පුද්ගලයෙක්? වගකීම් ගන්න පුද්ගලෙක් නැහැ. අද ක්‍රිකට් ක්‍රීඩාව, එතකොට ක්‍රිකට් පරිපාලනය ආපම කියනවා නැහැ ටෙක්නිකල් කමිටිකලු දුවන්නේ. එතකොට ක්‍රිකට් පරිපාලනේ මොකද? ඇමතිවරයෙකුත් ඕනේ නැහැ. අන්තිමට බලපුවාම නිකන් ඔය පාරේ ඉන්න කට්ටියට දුන්නා නම් මේ ක්‍රිකට් ක්‍රීඩාව මීට වඩා හොඳට දුවයි. මේ අපේ ඉන්න හොඳ පුහුණු කරු ඉන්න ඕන තරම් කරයි. මේ සුද්දන්ට පිටරට සුද්දන්ව ගෙනැල්ලා මම දැක්ක දැන් ටොම් මූඩි මහත්තයව ගෙනැල්ලා තියෙනවා. දැන් මේ මහත්තයත් මාසයක් ඉන්නවා එංගලන්තේ ගිහිල්ලා. එයාව ගෙනැල්ලා තියෙන්නේ මේ මෙහේ ස්ට්‍රක්චර් එක හදන්න, මේ ක්‍රිකට් තත්ත්වය වෙනස් කරන්න කියලා. එයා ගිහලා මැච් බලන්න නෙමෙයි තිබ්බේ. එයා මෙහිඳලා මේවට වැඩ කරන්න තිබුණා. ඉතින් කවුද මේවට මේගොල්ලන් යවන්නේ කවුද? කවුද මේව මූලික වෙන්නේ? කවුද මේවට මුදල් යන්නේ? මේ ක්‍රිකට් පරිපාලනයේ මුදල්. ඒගොල්ලෝ ජනප්‍රිය වෙන්න ඕනම දෙයක් කරලා අන්තිමටම ඇඟිල්ල දික් කරන්නේ ක්‍රීඩකයන්ට විතරයි. අද මොන මනසකින්ද මේ අපේ ක්‍රීඩකයෙක් ක්‍රීඩා කරන්නේ? අපි මේ ක්‍රීඩකය තුන් දෙනා වැරදි කරපු පැත්තකට කතා කරමු. පැත්තකට තියන්නේ ඒගොල්ලන්. අපි අනික් ක්‍රීඩකය ගැන හිතන්නේ නැත්තේයි. අද අර ක්‍රීඩකයෝ 11 දිනක් ක්‍රීඩාංගණයට බහින්න ඕනේ. මොන මානසිකත්වයකින්ද බහින්නේ? ඒගොල්ලෝ දන්න දැන් මෙහෙට ආවට පස්සේ ඉන්දියාවේ දෙවෙනි පෙළ ටීම් එක වෙලා තියෙනවා. දැන් මේ ළමයි ඇවිල්ලා ආපහු මේගොල්ලොත් එක ගහන්න ඕනේ. මොන 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 ඔළුවකින්ද ගහන්නේ? මනස නිරවුල් කරන්නේ නැතුව ක්‍රීඩාවක් කරන්න බෑ. මම ක්‍රීඩා කරපු හින්දා ඒක දන්නවා. ක්‍රීඩා කරපු අයටත් ඒක තේරෙන්නේ. මොකද මේ ළමයිගේ මනස අර ක්‍රීඩාංගණයට යනකොට යන්නේ බයෙන්, ලැජ්ජාවකින් යන්නේ. ඒකට මූලික හේතුව මේ පරිපාලනය. ඉතින් මේක වෙනස් කරන්නේ මේ ආණ්ඩුව. මම දන්නේ මේ ඇමතිවරය වෙනස් කරන්නෙත් නෑ. අපි යෝජනා දීලා තියෙනවා. මම ඉදිරි කාලයේදී කියන්නම් ගැසට් මගින් ගැසට් දින පහු කරලා ගහලා මේ ඉන්න පරිපාලනයට එන්න දුන්නේවත් මං පස්සට කියනවා. මොකද එව්වෙන් තමයි මේ ක්‍රිකට් විනාශය පටන් ගත්තේ. එහෙම නැත්නම් අද වෙනකොට මේ ක්‍රිකට් ටික අපිට හදන්න තිබ්බා. අද අන්තිම තැනකට ගිහිල්ලා තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා උසාවියේ නඩුවක් දාලා තියෙනවා මේ රටේ ඉන්න ක්‍රිකට් ප්‍රවීණයන්. මම මේ කතා කරන්නේ ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාවේ හිටපු හොඳම වැදගත් ප්‍රවීණයන් වගේ එක්කවල නඩුවක් දාලා තියෙනවා. මම හිතන්නේ එතන විතරයි අපිට තියෙන එකම නිදහස කියන එක. එකම බලාපොරොත්තුව මට නම් තියෙන එතන විතරයි. ඉන්දියාවෙත් ඒ සිද්ධිය වුණා. ඉන්දියාවේ ක්‍රිකට් පරිපාලනය තහනම් කළා. කමිටුවක් දාලා අද කොහෙද ඉන්දියාව ඉන්නේ? ගංගුලිලා ක්‍රිකට් දුවන්නේ. මේ අද ඉන්න බුකිකාරයෝ හරි සූදුකාරයෝ හරි නෙමේ දුවන්නේ. අද දුවන්නේ ගංගුලිලා ඉන්දියාවේ ක්‍රිකට්. අද ඉන්දියාවේ ක්‍රිකට් කොයි තත්ත්වයකටද ඇවිල්ලා තියෙන්නේ? අපේ කවුද ඉන්නේ? මොනවද ගහලා තියෙන ක්‍රිකට්? ක්‍රිකට් වලට ආදරයක් තියෙනවද? තමන්ට ඡන්ද දෙන මිනිස්සුන්ව තමයි මේ හැම තත්ත්වයකට යවන්නේ. රට යවන්නෙත් ඒගොල්ලන්. ඉතින් කොහොමද ක්‍රිකට් හදන්නේ? ප්‍රේක්ෂකව පටන් ගන්න ක්‍රීඩකයන්ට ඔය කියනවා වගේම මේ පරිපාලනයට කෑ ගන්න, ඇමතිවරයට කෑ ගන්න. ඒගොල්ලන්ට ඉස්සෙල්ලා මොකද මේ වරද උඩ කරන්නේ ඒගොල්ලෝ? ක්‍රීඩකයන්ුත් වැරදි. මම කියන්නේ ක්‍රීඩකයෝ හරි කියලා. නමුත් මේ ක්‍රීඩකයෝ තුන් දෙනෙක් කරපු එකට අද ක්‍රීඩකයෝ කී දෙනෙක් බැනුමානද? මේ ඇතුළින් අහිංසක ක්‍රීඩකයෝ ටික, අලුත් ක්‍රීඩකයෝ ටික, පරණ ක්‍රීඩකයෝ ටික. ඉතින් මේ මෙව්වා මම දකිනවා මේ ලොකු අච්චාරුවක් මේක අනාගෙන තියෙන්නේ මේ මිනිස්සු ටික. අපි පරණ ක්‍රීඩකයන්ව පැත්තකට දාලා තියෙනවා. මං දැක්ක ගිවිසුම් අස්සම් කරන්න නැත්නම් රටට ගහන්න දෙන්නේ කවුද? ඒගොල්ලන්ගේ අම්මලගේ තාත්තලගේ දේපලක් නෙමෙයි. ක්‍රිකට් ක්‍රීඩකයන්ව දැනගන්න ඕනේ හරි විදියට, හදාගන්න විනය, හදාගන්න කතා කරලා මොකක් දේවල් කරන්න පුළුවන්. මම හරි සර කෙනෙක්. නමුත් ක්‍රිකට් ක්‍රීඩාවේ අපි ඉන්න කාලේ කරේ ක්‍රීඩකයන්ට අවශ්‍ය දේවල් කළා, ඇත්ත දැනුවත් කරලා දුන්නා. එහෙම නැතුව මේක බුල්ඩෝස් කරගෙන කරන්න බෑ. සමහර මේ ඉන්න ක්‍රිකට් පරිපාලන ඉන්න ලොකෝ හිතනවා ඒගොල්ලෝ හරි ලොකු අය කියලා. බෝලයක් ගහපු එක්කෙනෙක්වත් නැහැ. ජාතික කණ්ඩායමක් තියලා ළඟට කිට්ටු වෙච්ච අය නැහැ. ඉතින් එහෙම අයට තියෙනවද ක්‍රිකට් ක්‍රීඩාවේ ආසාවක්? නැහැ. හම්බ කිරිල්ලේ ආසාවක් ඒගොල්ලන්ට තියෙන. ඉතින් මම අද පරිපාලනය ගැන මම දන්නව මොනවද වෙන්නේ කියලා.
පහුගිය පරිපාලනය අතත් එහෙමයි. ඉතින් මේවත් එක්ක ඉස්සරහට ක්‍රිකට් ක්‍රීඩකයන්ට වඩා ප්‍රේක්ෂකයන්ගෙන් මම ඉල්ලා හිටිනවා ක්‍රිකට් පරිපාලනය සහ අමතිවරයාට මේකේ වගකීම සැහැණ දුරට යන්න ඕනේ. ඒගොල්ලන්ටත් දේවල් කියන්න පටන් ගන්න ක්‍රීඩකයන් විතරක් බයින්න එපා. අපේ ලංකාවේ අපිට කැම් පැකට් ගෙනල්ලා දෙන්නේ මේ ඇත්ත කතාව මේ මිනිස්සු මේව දැනගන්න ඕනේ අපේ රටේ. අපි මේ හොඳ 5 ස්ටාර් ජීවිත ගත කරේ නැහැ. හැබැයි අපිට තිබුණ ලොකුම දේ අපි මෙතනින් ප්ලේන් එක නැගලා අපි යන්නේ ටී-ෂර්ට් අඳන්නේ නෙමෙයි. කෝ අද විනියා? අද ක්‍රීඩකයෝ යන්නේ ටී-ෂර්ට් අඳගෙන. අපිගේ ෂර්ට් එක ඇඳලා ටයි එක දාලා බ්ලේසර් එක ඇඳගෙන යන්නේ. අපි බහින්නෙත් එහෙම එළියට. අපි එළියට බහිනකොට එංගලන්තෙද ඉන්දියාවේද අපි යන්නේ අපේ අනන්‍යතාවයක් එක. අද මොනවද මේ ළමයි ඇඳගෙන යන්නේ? කොහේ පරිපාලනේ මොනවද කරන්නේ? ඉතින් විනය ගැන අපි කොහොමද කතා කරන්නේ? අපේ කාලේ ක්‍රීඩකයෝ එළියට ගියා. ඒගොල්ලෝ විනෝද වුණා. හැබැයි ඒගොල්ලෝ දන්නවා ඒගොල්ලෝ යන්නේ විනෝද වෙන්න නෙමෙයි ක්‍රීඩා කරන්න කියලා. එතකොට ඉන්නවා කල්මනාකරවරු. අපේ හිටියා මේ රටේ සැර දක්ෂ කල්මනාකරුවෝ. මමත් සැරයි දක්ෂයි. මම දන්නවා මේ ළමයිව හසුරව ගන්න ඕනේ කොහොමද කියලා. මට ප්‍රශ්නයක් වුණේ නැහැ. යම් දේවල් සිදු වුණා. මම කියන්නේ මගේ කාලේ කිසිම ක්‍රීඩකෙක් එළියට ගියේ නැහැ. ප්‍රශ්න ඇති වුණේ නැහැ. සමහර ක්‍රීඩකයෝ මං ගෙදරේවලා තියෙනවා. සමහර ක්‍රීඩකයෝ මම තහනම් කරලා තියෙනවා. සමහර ක්‍රීඩකයන්ට මගේ අතින් කණේ පාරවල් වැදිලා තියෙනවා. හැබැයි එව්ව මම කරලා තියෙන්නේ ඒගොල්ලන්ගේ හොඳට කියන එක අදත් ඒගොල්ලන්ට තේරලා තියෙනවා. ඒකයි අදත් මට ওই සමහර ක්‍රීඩකයෝ ගරුත්වය තියෙන්නේ. ඉතින් එව්ව කරන විදිහක් තියෙනවා. නමුත් අවාසනාවකට වගේ අද ඉන්න පරිපාලනයට උනේ ජනප්‍රිය වෙන්න. අද ඉන්න ඇමතිවරවන්ට උනේ ජනප්‍රිය වෙන්න. එහෙම නැතුව ක්‍රීඩාව හදන්නේ නෙමෙයි. ඉතින් ඕක අපි ගෙදරක ආදර්ශයකම අපි ගෙදරක මයික ඉස්සෙල්ලත් කිව්වේ මේ රටේ ක්‍රීඩකයෝ දක්ෂ ක්‍රීඩකයෝ අඩුයි. ටැලන්ට් එක තියෙනවා නමුත් දක්ෂ ක්‍රීඩකයෝ අඩුයි. ඒ දක්ෂ ක්‍රීඩකයන්ම හරි මාර්ගයේ ගිහිල්ලා පරිස්සම් කරගෙන ගෙනියන්න අපි දැනගන්න ඕනේ. අම්මා තාත්තා කෙනෙක් කරන්නේ අම්මා තාත්තා දරුවෙක් දැක්කම හැම දරුවටම ක්‍රීඩා කරන්න දෙන්නේ නැහැ. හැම දරුවටම කියන්නේ මේ දොස්තර කෙනෙක් වෙන්න කියලා. ඒගොල්ලන්ගේ දක්ෂතාවය නෝ ඒ දරුවව ගමන් කරනවා හරි මාර්ගයේ. නමුත් මෙතන පරිපාලනයක තියෙනවනේ මේ සමහර ක්‍රීඩකයෝ මම දන්නවා උඟක් ක්‍රීඩකයෝ ගමවලින් ආපු දුප්පත් ක්‍රීඩකයෝ මේක නරකට මදිකමකට කියලා නම් ක්‍රීඩකයෝ හිතන්න එපා. මේක ඇත්ත යථාර්ථය. මේ ක්‍රීඩකයන් ගොඩක් අමාරුවෙන් ආපු අය. සමහරවිට මුදල් හම්බෙනකොට ඒගොල්ලෝ දන්නේ නැහැ කොහොමද මේ පරිපාලනය හරි විදියට කරන්නේ කොහොමද කියලා. සමහරවිට මේගොල්ලෝ දන්නේ නැහැ කොළඹට ආපුවම මේ කොළඹ සමාජයේ මේගොල්ලෝ කොච්චර නරක වෙනවද කියලා. මේ ගමවලින් ආපු දුප්පත් මේ සරම ෂර්ට් එක අඳින රෙද්ද හැට්ට අඳින අම්මලාගේ දරුවෝ වැඩි ප්‍රමාණයක් ඉන්නේ. ඉතින් ඒගොල්ලන්ව ඒකයි මේ ක්‍රිකට් කියන්නේ බෝලෙන් බැට් එක ගහන එක විතරක් නෙමෙයි. මේ ක්‍රිකට් කියන්නේ මුළු ක්‍රීඩකයෙක්ම පරිපාලනය කරන. ඒකට දන්න මිනිස්සු, දක්ෂ මිනිස්සු, ආදරේ මිනිස්සු නැතුව මේ ඡන්ද ක්‍රමයකින් හැමදාම බලයට එන ප්‍රජාතන්ත්‍රවාදය කියන ඇමතිවරයා කියන දෙයකින් කවදාවත් මේක හදන්න බෑ. එදා සහ අද ක්‍රිකට් අතර වෙනස ඔබතුමා හිතන විදිහට පතරින්ද පටන් ගන්න. මම හිතන්නේ ක්‍රිකට් අතර නම් ලොකු වෙනසක් තියෙනවා. ඉස්සර ක්‍රීඩකයෝ ක්‍රීඩා කරපු හැටි ඉස්සර පරිපාලනය කරපු මොකද ඉස්සර පරිපාලනේ සල්ලි තිබුණේ නැහනේ. ඉස්සර ගහමන් දිසානායක මහත්තයලා එනකොට සල්ලි නැහැ. මට මතකයි ආනපුංචේව මහත්තයා එනකොට මං හිතන්නේ ක්‍රිකට් පරිපාලනේ ලක්ෂයක්වත් තිබුණාද මතකද නැහැ. හැබැයි ඒගොල්ලෝ ක්‍රිකට් ක්‍රීඩාව ගෙනිච්චානේ. අපිට සල්ලි ගැන මූලික වුණේ නැහනේ. අද ක්‍රීඩකයෝ සල්ලි මූලික වෙලා තියෙන්නේ මොකද? පරිපාලනේ මිනිස්සු දූෂිත නැහ. පරිපාලනේ මිනිස්සු සල්ලි හොරකම් කරනවා නම් එතකොටයි ක්‍රීඩකයෝ සල්ලි ගැන කතා කරන්න බැරි. මෙන්න මෙතනයි අපි වරදගෙන තියෙන්නේ. අපිට ගාමිණිසානායක මහත්තයලා ඉන්න කාලේ අපිට සල්ලි හොය හොය හිඟාකක් අපිට සල්ලි හොයලා දුන්නේ. අද එහෙම නෙමෙයි. අද මේ මම කියන්නේ මේ අපේ පහුගිය කාලවලවල ක්‍රීඩකයෝ දස්කම් දක්වලා ලෝක ජයග්‍රහණය කරලා ඊට පස්සේ තමයි මේ 96 පස්සේ තමයි සල්ලි එන්න ගත්තේ. ඊට පස්සේ අපේ ක්‍රීඩකයෝ දස්කම් කරනකොට අපේ තත්ත්වෙ උඩ ටික අපිට සල්ලි ගොඩාක් එන්න ගත්තා. මේ දැක්කපු පෙරේත මිනිස්සු ටික ක්‍රිකට් ක්‍රීඩාව විනාශ කරන්න ආපු මිනිස්සු ටික තමයි පහුගිය කාලෙ තිස්සම මේ ක්‍රිකට් පරිපාලනය කරේ. මොකද ඒගොල්ලෝ බලන්නේ මේ සල්ලි ටික කොහොමද මගේ යාළුවෝ මං අතරේ බෙදන්නේ කොහොමද කියලා. අද ක්‍රිකට් සමාජ දිහා බලන්න ක්‍රිකට් මොකද ඒකට කියන්නේ දිස්ත්‍රික් ක්‍රිකට් වල එකම කට්ටිය අවුරුදු කීයක් ඉඳලා තියෙනවද කියලා බලන්න. ඒගොල්ලෝ වෙනස් වෙන්නේ නැහැ. ඒගොල්ලෝ සමාජලට නුවරෙක් කෙනක කොළඹට එනවා, කොළඹෙක් කෙනක ආලට යනවා. මේ එකම නන් ටික මම මාධ්‍යෙන් ඉල්ලා හිටිනවා 2010 ඉඳලා බලන්න මේ ක්‍රිකට් පරිපාලනේ හිටපු අය අද කී දෙනෙක්
මේ ක්‍රීඩා සමාජ දිස්ත්‍රික්ක එහෙම නැත්නම් පළාත්වල සභාපතිවරු ඉන්නවද කියලා. මෙන්න මේක තමයි හොයලා බලන්න ඕනේ. අපි කාටද බයින්නේ? මේ අපිට ගෞරවයක් අරන් දෙන්න පුළුවන් එකම ක්‍රීඩකයෝ ටිකට අපි බයිනවා, ලැජ්ජ කරනවා. අපි මේක නවත්තමු. අපි හැමදෙනාටම රටේ අයගෙන් ඉල්ලනවා මේ ක්‍රීඩකයන්ව ලැජ්ජ කරන්න එපා. ක්‍රීඩා ඇමතුමා ලැජ්ජ කරපු දෙන්, පරිපාලන ලැජ්ජ කරපු දෙන්, අපි ප්‍රේක්ෂක ඇරින් අපි ක්‍රීඩකයෝත් එක්කෙමු. විනය වර්ධය ඇත් එක්ක අපි මේ විදියට හදාගමු. හැබැයි හැම ක්‍රීඩකයටම මේ තත්ත්වයට යන්න දෙන්න එපා. මං ඉතාමත් ඕන ගමෙන් ඉල්ලා සිටිනවා. අවසාන වශයෙන් එක ප්‍රශ්නයක්. දැන් මේ සිද්ධිය ගත්තම කලමනාකරට කවුරුක්වත් දොස් කියන්නේ කලමනාකරට වගකීමක් නැද්ද මේ ක්‍රීඩක හේ කරගන්න? අනිවාර්යයෙන්ම ඒ කලමනාකර දැනගන්න ඕනේ මේව හරි විදියට කරන්න. එතකොට කලමනාකරට මේකනේ මේ අන්තිමටම බලන්නේ මේ පොඩිම තැනින් වතුර බහැල යන තැන තමයි මේ අල්ලගන්නේ. අනිත් අය මොකද කල්මනාකරු බලන්න ඡන්ද දෙනවා නම් ඒගොල්ලන්ගේ ඡන්ද පදනමට එයා යනවා ඒකට. එතකොට එයා පරිස්සම්. මේ ක්‍රමය වෙනස් කරන්න ඕනේ. ඒකයි මේ ඡන්ද 140 ගානක් එක්ක මේ ක්‍රිකට් හදන්න හදනවා නම් ඒක හීනයක් විතරයි. ඒකයි මම කිව්වේ බාප්පා ජනාධිපති වෙලා ඉන්න, තාත්තා අගමැති වෙලා ඉන්න ක්‍රීඩා ඇමතිවරයාට නාමල් මහත්තයාට මේක කරන්න බැරි නම් මහත්තයෝ මේක වෙනස් කරන්න කාටවත් බෑ. හැබැයි පුළුවන්. හොඳ ආණ්ඩුවක් ඇවිල්ලා, හරි ජනාධිපති කෙනෙක් ඇවිල්ලා මේ තත්ත්වයේ තීරුම් අරගෙන මේක හදන්න පුළුවන්. ඒක වැඩි කල නැතුව අපි ඒක හදලා දෙනවා කියන එකත් මම කියනවා. ඔබේ අමතුවද පසුගිය රජ්‍ය කාලේ ඇයි මේක හදන්න බැරි? පසුගිය රජ්‍ය කාලේ ඔබතුමත් අමතිවරයෙක් වශයෙන් කටයුතු කළා. නමුත් දැන් මේ රජයේ මේ කරන චෝදනාව සම්බන්ධයෙන් ගත්තම දැන් ගිය රජයේ ඔබතුමා අමතිවරයෙක් වශයෙන් ඇයි මේක වෙනස් කරන්න බැරි වුණේ? නෑ, අපි අමතිවරයෝ හැටියට අපි ලොකු වෙනස්කම් කරන්නේ අපි සූදු කාර්යයන් අපි ක්‍රීඩාවෙන් අයින් කරා. ඒකට ක්‍රීඩා ඇමතිවරු හිටියා. ඒක මම හිතන්නේ සෑහෙන කාලයක්. මම හිතන්නේ මේ ආණ්ඩුව නෙමෙයි ගිය ආණ්ඩුව, ඒ කියන්නේ 2010 ඉඳලා 15 කාලෙත් එක එක ක්‍රීඩා ඇමතිවරු උත්සාහ ගත්තා වෙනස් කරන්න. හැබැයි මේ ක්‍රිකට් මාෆියාව කියන එක රටේ ප්‍රධානම පුද්ගලයා අල්ල ගන්නවා. ඒක ජනාධිපති වෙන්න පුළුවන්, අගමැති වෙන්න පුළුවන්. එහෙම වෙන්නේ නැති තත්ත්වයක් අපේ රටේ තාම ආවේ නැහැ. මම දන්නවා අපේ කාලෙත් අපේ සමහර දේශපාලන නායකයෝ අල්ලගෙන මේ ඔය එක එක ක්‍රිකට් පරිපාලනේ ඉන්න අය ඒගොල්ලන් මේවා ටික වහගත්තා. ඒගොල්ලන් වැඩේ කරගත්තා. මොකද මේ ක්‍රිකට් පරිපාලනේ මුදල් අපි බලන්න පහුගිය කාලවලවල ඔය හිටපු ක්‍රීඩා ඇමතිවරුන්ගේ ආසනවල ක්‍රීඩාංගන කීයක් හදලා තියෙනවද කියලා. ඒව හරියට හදලා තියෙනවද කියලා බලන්න. මෙන්න මේව තමයි මේ මම හැමදාම කියන දේවල්. මේව වෙනස් කරන්න හදුවා ක්‍රීඩා ඇමතිවරු කීප දෙනෙක්. ඒගොල්ලන්ටත් උඩින් බලපෑම ඇවිල්ලා තියෙනවා. ඉතින් මම කියන්නේ නැහැ අපේ ආණ්ඩුව කාලේ දැන් මම ක්‍රීඩා ඇමතිවරයා හිටියනම් මම අනිවාර්යයෙන්ම මේක දන්නවා කොහොමද කරන්නේ. මම ක්‍රිකට් පරිපාලනේ හිටියනම් මේ වෙනකොට මම දන්නවා ක්‍රීඩකයෝ කොයි වගේ දෙන්න ඕනේ කියලා. ඒ වගේම විවස්සාව වෙනස් කරන්නත් අපි හදන්න හැදුවා. මම හිතන්නේ මේක මම විතරක් නෙමෙයි මේ ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයෝ මේ රටට ගුගක් ගහපු ක්‍රීඩකයෝ මේක කියනවා. නමුත් අවාසනාවකට වගේ මේ කිසිම ඇමතිවරයෙක්ට මේක වෙනස් කරන්න ඕන කමක් නැහැ. මොකද ලාභ ඔක්කොම තියෙන්නේ ක්‍රිකට් පරිපාලනයෙන් ඒගොල්ලන්ට එන ලාභ ගැන බලන්නේ. එහෙම නැතුව ක්‍රිකට් ක්‍රීඩාවට ආදරය කරන පුද්ගලයෙක් අද වෙනකන් ඇවිල්ලා නැහැ. අවසාන වශයෙන් දැන් ගොඩක් අය කියනවා කියලා තමයි කතා කරන්නේ. අද හිටියට මොකද කරන්නේ ක්‍රිකට් වලට? අර්ජුන්ට එන්න දෙන්නේ නැහැ ක්‍රිකට් වලට. මේ ආණ්ඩු එන්න දෙන්නේ නැත්නම් ක්‍රීඩා ඇමතිවරයෝ එන්න දෙන්නේ නැත්නම් ප්‍රේක්ෂකයෝ කියයි එන්න කියලා මේ රටේ 99% කියයි මට එන්න කියලා. හැබැයි මම දන්නවා මේ ක්‍රිකට් පරිපාලනයේ ඉන්න මිනිස්සුත් එක්ක මේ ක්‍රීඩා මොන ඇමතිවරයාවත් මේ ආණ්ඩුව අර්ජුන් රන්තුංග කියන පුද්ගලයාට බයක් තියෙනවා. එයාට උතෙන්ට එන්න දෙන්නේ නැහැ. මොකද එයා එතනට ආවොත් ඒක හදනවා. ඒ වගේම එයා එතනට ආවොත් ඒක ප්‍රශ්නයක් වෙනවා. ඒගොල්ලන්ට ඕන විදියට හොරකම් කරන්න හම්බෙන්නේ නැහැ. ලාභ ලබන්න හම්බෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ වටේ ඉන්න නෑ පරම්පරාවට හෝ යාළුවන්ට මම මුදල් වියදම් කරන්නෙත් නැහැ. ඉතින් ඒක ඒගොල්ලන්ට පාඩුවක්. ඒකින්ද අර්ජුන් රන්තුංගට එන්න දෙන්නේ නැහැ. ඒක මම හිතන්නේ අපිට හීනයක් විතරයි. ඒක දෙන්නේ ප්‍රේක්ෂකයන් ගතේ. ඊළඟ අපි මැතිවරණයකට යනකොට මම මේ කරුණුත් එක්ක කියන්නම් මොනවද ක්‍රිකට් ක්‍රීඩාවට උනේ, ඕගොල්ලෝ අපිට මොකද්ද කරන්න ඕනේ කියන එක ඊළඟ ඡන්දෙකට ඉස්සෙල්ලා අපි කතා කරමු. The news reporter වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය.